ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියලු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමේ නවධානය දවසේ ප්‍රවෘත්ති සිරස් විට බහුතර දේශපාලකීන් පිරිහි ඇත්තේ තම භාර්යාව නිසායි අගමැති මහින්ද කියයි විසිවන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් සලකා බැලීම ඇරඹේ විපක්ෂ නායකවරයා සහභාගී වූ සමගි ජනබලවේගයේ රැස්වීමක් අතරතුර ගල් ප්‍රහාරයක් ගල් ගැහුවට මම යන්නේ නැහැ විපක්ෂ නායක සජිත් කියයි ප්‍රථම නවධානය දේශීය පුවක් වෙත රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ආරම්භ වුණා संशोधन කරතිබෙන සිටීමේ නිදහස නැමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම සිදුවන බවයි. එමෙන්ම පුරවැසියන් සතු තුරුතුරු දැනගැනීමේ අයිතියටද අයිතිකර ලෙස බලපෑම් මෙල්ල කරන බවත් යෝජිත පනත් කෙටුම්පත තුලින් ජනතාව සතු අධිකරණ බලයද අත්නොමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බවත් පෙන්වා දුන් නීතිච්චවරුන් ඒ තුලින් ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වන බව පෙන්වා දී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්‍ය සමග ගැටෙන හේයින් ඒ සම්මත කිරීමට නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණ සඳහා යොමු කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ පෙත්සම් විභාගයේ තවදුරටත් පැවැත්වෙනවා විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලංකා ගුරු සංගමය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නීතිච්චවරුන් සිවිල් පුරවැසියන් වෘත්තීය සමිතිය ඇතුළු පාර්ශව 39ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සම් ගුණ කර තිබුණා ඊට අමතරව විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගුණ කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා නිමල් සිරිපාලද සිල්වා ගාමිණී ලොකුගේ මහාචාර්ය ජී.එල්. පීරිස් නීතිඥ සාගර කාර්යවසම් පූජ්‍ය ඕමාරේ කසප ඒ.එම්. දෑරත්න ඩබ්ලිව්.ඒ.ඩි. වීරතිලක පී.ජී.බී. අබේරත්න යන මහත්වරුන් අතනමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා අද වන විට බහුතර දේශපාලකයන් පිරිහි ඇත්තේ තම භාර්යාව නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී පැවති උත්සවයකට එක්වීමෙන් දීප් ජයවර්ධන මහතා විසින් රචිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර්. ජයවර්ධන යුගයේ නොපල කතා කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත එලීනා ජයවර්ධන චරිතයක කතාවක් යන කෘතීන් එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ගොමනිකල් මැච්චක දවසට අනිවාර්යයෙන්ම ඒ ගෙදරට මේ අය යනවා අඩපණිනවා වත් ඉන්නේ එදා වුණත් කියන පුදල් පුදල් ඉලා යනවා මම දන්නේ නැන් තම එදිනේ තම නිහතමානී අය අද වාග් දේශපාලකගේ ඒ පාර්යාමන් හිඳ තමයි තන දේශපාලඥ ඉලියෙන්න කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම විශ්වාස කරනවා වුණත් දොස් කියනවා නෙවෙයි विश्वास විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලාන ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ හමුවකට සහභාගී වුණා. විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සිටියේදී කිසියම් පිරිසක් විසින් ප්‍රධාන පේටිකාවට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රත්මලාන ප්‍රදේශයේ පිළිගැනීමේ හමුවකට සහභාගී වුණා.
රත්මලාන කොතලාවලපුර රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණයේ ඉදිරිපිට පැවති මෙම පිළිගැනීමේ හමුවට සහභාගී වූ විපක්ෂ නායකවරයා සිය පාක්ෂිකයින් අමතමින් මෙලෙස අදහස් පළ කළා. අද දේශපාලන ශාස්ත්‍රයේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට නොමැති උතුම්ම ගුණාංගයක් අපි අපේ ප්‍රධාන ප්‍රතිපත්තිය හැටියට පත් වෙනවා. කෙලෙහි ගුණ දැක්වීමේ ප්‍රතිපත්තිය. සමග ජන බලවේගය මේ රටේ ජනතාවගේ ජන සමයෙන් ජන ශක්තිය රාජ්‍ය බලය ලබා ගන්න විට රටේම ජනතාවට කෙලෙහි ගුණ දැක්වීමේ යුගය අපි ආරම්භ කරනවා කියන එක ඒ අවස්ථාවේ කියන්නේ. ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ ජනතාවට සුදු ජන ජීවිතයක් උදා. කෙසේ වෙතත් මෙම ජන හමුව අමතමින් සිටියේදී කිසියම් පිරිසක් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් අසුන්ගෙන සිටි පීඨිකාව වෙත ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. प्रश्न है ප්‍රහාරයෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. ඉදිරි වසර සඳහා වන අයවැය නොවැම්බර් 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. මෙවන විට මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් බලාපොරොත්තු වන්න. යල්පැනගිය ගොඩනැගිලි වෙනුවට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා නව ගොඩනැගිලි කඩිනමින් ඉදිකිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුර ගුණවර්ධන මහතා පවසනවා. දස්ටන් විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විද්‍යාලය පසුගිය කාලය තුළ දේශපාලන පලිගැනීමකට ලක්වීම නිසා සැදීමට නියමිත ගොඩනැගිලි හදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් දීලා ඒ නිසා ඔබට පේනවා ඇති මේ ශිෂ්‍යයන් తాවකාලික මඩුවල ඉගෙනුමල. ඒ අතර මහපොළ මගින් තනාදී තිබු ගොඩනැගිල්ල කඩාවැටීමට ආසන්න තත්ත්වයේ පවතින නිසා දරුවන් එයින් ඉවත් කළ මේ නිසා පාසල වශයෙන් දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ දරුවන්ට ඉගෙනීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ගොඩනැගිලි පවා නොමැති වීම කරන කොටගෙන ඒ සඳහා මම බලාපොරොත්තු වෙනවා මහපොළ බාරකාර අරමුදල් මණ්ඩලයට මේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරලා කඩිනමින් මේ ගොඩනැගිලි තනා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උදව් ලබාගෙන මෙය මම හිතන්නේ මේ පරිගැනීමට හේතුව හිටපු රට බේරගත්ත ජනාධිපතිවරයා මේ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම නිසා පසුගිය යාපාන රජය යටතේ මේ සම්පත් ලබා දීම සම්පූර්ණයෙන් කප්පාදු කරලා තියෙන නොකළ යුතු කාර්යයක්. නමුත් ඒ කෙරිලා ඒ නිසා ඒ සඳහා අපි විසඳුමක් සොයාගන්න ඕනේ. විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ තිබූ විශ්වාසය මේ වන විට බිඳ වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විදේශ ආයෝජකයෝ ලංකාව මත තිබිලා තිබිච්ච විශ්වාසය විශාල වශයෙන් කඩාගෙන වැටලා. මම කිව්වා වාගේ සාමාන්‍යයෙන් අපිව ශ්‍රේණිගත කිරීමෙන් පහළ දැම්මත් ස්ථාන දෙකකින් පහළ දාන්නේ නැහැ. පහළ දැම්මත් පහළ දාන්නේ එක ස්ථානයක. අවසානයේදී ඒ පහළ දැමීම කරේ ඔක්තෝබර් හොරාණ්ඩු ආවම අමතක ගන්න එපා. මේක මම හිතන්නේ කවුරුත් දන්නේ නැහැ මේ ශ්‍රේණිගත කිරීම කියලා. මේ තියෙන්නේ මූඩි ශ්‍රේණිගත කිරීමේ ස්කේල් එක. මේකේ තියෙන්නේ lowest level of risk යන්නේ මේ AAA කියන එක. ණය ආපසු ගෙවීමේ අවදානම ඉතාමත්ම අඩුයි. අඩුයි. සාමාන්‍ය අවදානම. විශාල අවදානමක් තියෙනවා. අවදානමක් කියන එකේ දෙවැනි කොටස. ඊට පස්සේ මේ රතුපාට තියෙන්නේ ඉතාමත්ම විශාල අවදානමක් තියෙනවා ණය ගෙවීම පිළිබඳ. මේ ඉතාමත්ම විශාල අවදානමක් තියෙන කැටගරියකට තමයි අපිව පළවෙනි පාර්ට පල්ලෙහාට දාන්නේ. මෙතනින් පල්ලෙහාට
යන්න තරන්නේ මේක තමයි සම්පූර්ණ ශ්‍රේණිගත කිරීමේ මේ වගු ඒ මෙතනින් පල්ලෙහාට වටනා කියන්නේ නෑ ගෙවා ගන්න බෑ මේ පහළ දැමීම මූන් කියනවා අත වශයෙන්ම මූල්‍ය අවදානමකට එහා ගිහිලා දැන් සමාජ අවදානමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා තිරසාර පුනර්ජනනීය බලශක්ති උත්පාදන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා රිනියබල් එනර්ජි ගැන කතා කරනකොට සම්බන්ධ වැඩ කරන්න කැමති සියලු දෙනාටමත් සුබ ලකුණු තියෙනවා ජනාධිපතිතුමා මේ වෙනකොට වෙනම අමාත්‍යංශයක් මේ සඳහා පත් කරලා අපිට ඉලක්ක ලබා දීලා තියෙනවා වෙනද මං හිතන්නේ අපිට ඉලක්ක තිබුණේ නැහැ ජර්මනිය බලාපොරොත්තු වෙන 2030 65යි හැබැයි අපි බලාපොරොත්තු වෙන 70ක් කරා මේක ගෙනියන්න මේ විෂය සම්බන්ධයෙන් මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් උගතුන් විද්වතුන් ඒ වගේම අලුතෙන් මේ සඳහා උනන්දු දක්වන සියලු දෙනාටම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ඉදිරි කාලය තුළ මේ සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය රජයෙන් ලැබිය යුතු අනුග්‍රහය සියල්ලම බුතුමාල සඳහා ලැබෙනවායි කියන කාරණේ ඒ වගේම අපි අමාත්‍යංශයක් විදිහට බලාපොරොත්තු වෙනවා මේ සඳහා දැඩි අවධානය යොමු කරලා ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙච්ච ඉලක්ක කරා ලංකාව ගෙනියන්න හොඳ අදහස් තියෙනවා නම් හොඳ නිර්මාණ තියෙනවා නම් ඒ සියල්ල වෙනුවෙන් අමාත්‍යංශයක් විදිහට එයාව දිරිමත් කරන්න එයාට ඉදිරියට ගෙන යන්න එයාට ශක්තිය ලබා දෙන්න ඒ වගේම ඒ දැනුම මේ රටේ පවර් ජෙනරේෂන් පමණක් නෙමෙයි අනිකුත් සියලුම දේවල් සඳහා යොදා ගැනීම සඳහා ආණ්ඩුවක් විදිහට අමාත්‍යංශයක් විදිහට අපි ඒ සඳහා දිරි ගන්නවා කියන එකත් මතක් කරමි महियांगने रिदीमालियाद प्रदेश मार्गयाक निसी आकारेट संवर्धन कटियोत सिदु नोकरन बाव पवसमें गंवासीन इये विरोधतावेक निरतवुना महियांगने रिदीमालियाद प्रादेश लेकम कोट्टा सेट आयात गमकुमुर मन्सांदिये सिट याल्वेल पांसाल हांदिये दाक्वा दिवेन मार्गे इदिकिरीम कटियोतु मेदिनवल सिदुवीमीन पवतिनातर इदिकिरीम कटियोतु निसी प्रमितियकेट सिदु नोन बाव पवसमें गंवासीन पिरसाक इये विरोधतावेक निरतवुना මෙම මාර්ග ව්‍යාපෘතිය කරගෙන යන කොන්ත්‍රාත්කරුවන් විසින් අදාළ මාර්ගයේ දැනට කැඩී ඇති බෝකුවලට පස්සහ ගල් දමා වසා ඊට උඩින් කාපට් අතුරා සංවර්ධනය කිරීම කටයුතු සිදු කරමින් පවතින බවයි විරෝධතාකරුවන් චෝදනා නගන්නේ. රජෙන් සල්ලි පාස් වුණත් ප්‍රධාන මාර්ගයේ හදන්න කිසිම ප්‍රමිතියකට හදන්නේ නැහැ බෝකු බට පිපිරිලා වතුර පිට අරගෙන ඒවා පස් දාලා යට කරලා වහලා තියෙනවා ප්‍රමිතියට හදනවා කියලා එම පැණිය පස් වලින් තමයි මේ පාර පුරවන්නේ අතිගරු ජනාධිපතිතුමනි අපේ මේ අහිංසක ජනතාව මේ රිදීමාලයේදී දුප්පත් ජනතාවක් මෙතන ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සු ඇත්තටම දවසකට එක වේලක් බඩිරිඟු තලප කාලා ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් මෙතන ඉන්නේ මේ මිනිස්සු නූගත් කියලා හිතලා මේ පාර උඩින් පල්ලෙන් ගහන්නයි යන්නේ හැබැයි ඡන්දේ කාලේට ආව හැම മന്ത്രി කෙනෙක්ම හැම අමිත කෙනෙක්ම කිව්වේ ඕගොල්ලන්ට මේ පාර හදලා දෙනවා කියලා අපි ජනතාව විදිහට ඒ ආව හැම කෙනෙක්ගෙන් මිල්ලුවේ අපිට එන්න පාර හදලා දෙන්න කියලා හැබැයි ඒගොල්ලෝ දේශපාලන පොරොන්දුවක් වශයෙන් අපිට මේ පාර උඩින් පල්ලෙන් ගහලා යන්න හදලා දෙනවා ප්‍රධාන පාලම් හතරක් තියෙනවා වතුර ස්පිල් කරන ඒ නිසා අපි පැහැදිලිව දන්නවා මේ පාර කෝටි දෙකකින් හදන්න බෑ කියලා වැහි කාලෙට අපේ පාසල් ළමයි රකින්න ඕනේ මේ බොක්කු ගාවට ඇවිල්ලා ළමයිට යන්න විදිහක් නැහැ මේ අපි ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ අපිට පාර හදලා දෙන්න මේ මහියංගණය මාර්ග සංවර්ධන කාර්යාලයේ කාර්මික සහ නිලධාරියෙක් මෙම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව උණුසුම් තත්වයක් ඇති වූ අතර එම නිලධාරියාට නැවත යාමට නොහැකි වන පරිදි මාර්ගයේ වසා දමා දිගින් දිගටම විරෝධතාකරුවන් විරෝධතාවේ නිරත වුණා. දැන් හරි වාහන ටික ඔයගොල්ලෝ තියාගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අර මිනිස්සු ඉන්නෝනේ. මිනිස්සු නෑනෝ. වාහන තියාගන්න. ඔයගොල්ලෝ දෙන්න ඕන දෙන්නේ. නිසි ප්‍රමිතියකට සිදුනවන මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රමිතියකට අනුව සිදු කර මෙම මාර්ගයේ කඩිනමින් සකසා දෙන ලෙසයි විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. සිනමා සක්විති ප්‍රවීණ නළු ගාමිණි ෆොන්සේකා මහතාගේ 16 වන ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. හෙළ සිනමාවට අනගි භවනීය සේවාවක් ඉටු කළ හෙළ සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා මහතා මියගොස් අදට වසර 16ක් සපිරෙනවා.
සියයකට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම රංගන දායකත්වයේ ලබා දුන් ගාමිණී ෆොන්සේකා මහතා සරසවි සම්මාන ජනාධිපති සම්මාන ඇතුළු ජාත්‍යන්තර සම්මාන රසකටද පාත්‍ර වුණා සංදේශීය චිත්‍රපටයෙන් ප්‍රථමයෙන් සිනමාවට පිවිසෙන ගාමිණී ෆොන්සේකා මහතා ප්‍රධාන චරිතයකට පණපවන්නේ දෛව යෝග්‍ය චිත්‍රපටයටයි එපමණක් නොව 1967 සිට 1980 දක්වා සෑම වසරකම ජනප්‍රියතම සහ දක්ෂතම නළුවාට හිමි සම්මානීය දිනා ගැනීමද විශේෂත්වයක් අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගීත රචනයෙන්ද හෙළ සිනමාවට දායකත්වය ලබා දුන් ඒ මහතා නියෝජ්‍ය කතානායකවරයෙකු දේශපාලඥයෙකු මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙසද තම සේවාව මෙරට ජනතාව වෙත ලබා දී තිබෙනවා ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් අද පස්වරුවේ චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේදී සෑමරු මුත්සවයක් පැවැත්වීමට නියමිතයි. එෙහිදී ඒ මහතා රංගනයෙන් දායකත්වය දුන් පරසතුමල් චිත්‍රපටයේද තිරගත වීමට නියමිතයි. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් පැරැලිය දීවර වරාය ව්‍යාපෘතිය සහ අම්බලංගොඩ දීවර වරායෙහි ගැටලු පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. එම අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්ව සිටියා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ 71 වන සංවත්සරයේ නිමිත්තෙන් පවත්වනු ලබන යුධ හමුදා දජ්ජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා. ඒ යුධ හමුදා පති ලුතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත් හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් නායෑමකට ලක්ව තිබෙනවා. තවදුරටත් එම ස්ථානයේ නායෑමේ අවධානමක් පවතීම හේතුවෙන් නායගිය ස්ථානයේ රථවාහන ගමනාගමනයේ මන්තිරුවකට සීමා කර ඇති අතර එම මාර්ගයේ රථවාහන ධාවනය සැලකිලිමත්ව සිදු කරන ලෙස ගිනිගත් හේන පොලිසිය රේදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පසුගිය 21 වනදා සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් උඩවලව රක්ෂිත ආශ්‍රිතව පවත්වාගෙන ගිය ගංජා වගාවක් විනාශ කර තිබුණා. ගුවන් හමුදාපති ආමාශල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගංජා වගාවන් විනාශ කළ භූමියේ නැවත වන වගා කටයුතු ආරම්භ කිරීම ඊයේ දින සිදු කෙරුණා. රුපියල් 5000 හොර නෝට්ටු 39ක් සමග උඩුදුම්බර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු උඩුදුම්බර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සැකකරුගේ නිවස පරීක්ෂා කර ඇති අතර එෙහිදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සුනකේකු සපා කැමෙන් දින ගණනාවකට පසුව උඩුගම රෝහලින් ප්‍රතිකාරගෙන පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලින් දෙදෙනෙකු ජලබීතික රෝගයේ වැළඳී මියගොස් තිබෙනවා. එම රෝගයෙන් මියගොස් ඇත්තේ යටවල වත්ත ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උඩුගම ස්පීතාට ගෙනිච්චා. ඊට පස්සේ කරාපිටියක දැම්මා. එතෙන්දී නැති වුණා. ඉතර නම් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. දැන් මේ ළඟකදී තමයි ওই තත්ත්වය තියෙන්නේ. දැනට මාපල ගම් ප්‍රදේශයේ කොළයන් ළමෙක් බලෙක් ආ තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.